ඉතින් එහෙම ගින්න වෙලාවේදී වතුරේ ගැඹුරු පේනවා. හරිම ලෙවල් එක හරිම මට්ටම් වතුර ඡායාව පේන තරම් ඔපවත් අඩියේ තියෙන සිප්පි කටු පේනවා. ඒ වගේ අර ධ්‍යාන හිතක් ඇති වුණා නම් එහෙම නැත්නම් කෙලෙස් වලින් තොර හිතක් ඇති වුණා නම් නීවරණයන්ගෙන් තොර හිතක් ඇති වුණා නම් බුදුදහමේ නානා ප්‍රකාර උපමා මාර්ගයෙන් පෙන්නනවා. කාමච්ඡන්දය අයින් වුණා නම් ඒකාග්‍රතාවය තියෙයි. ව්‍යාපාදය අයින් වුණා නම් තරහ අපිට ප්‍රීතිය පහළ වෙයි. යකෝ මයි වගේ මෙච්චර ද්වේෂ චරිතයට අද විනාඩි කීපයක් මට ආනාපානෙම ඉන්න පුළුවන් වුණා. මට සතියෙම ඉන්න පුළුවන් වුණා. පුදුම ප්‍රීතියක් පහළ වෙනවා. ඒ වගේම ව්‍යාපාද තීන මිද්දේයි තීන මිද්දේ තියෙනවා නම් ඒ කිනාට විතක්ක චෛතසිකේ පවතින්නේ නැහැ. මෙනෙහි කරන්න බෑ. නිදිමත එනවනම් මෙනෙහි කරන්න බෑ. ඒ නිසා අපි මේ වෙලාවට විතක්ක චෛතසිකේ යොදමින් නම් කරනවා. ආස්වාසේ ආස්වාසේ ප්‍රස්වාසේ ප්‍රස්වාසේ වම 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 දකුණ 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 කියලා. ඉතින් අන්නේ මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒක සාමාන්‍ය බැලු බැලුනට එච්චරම මේ ටියුන ආයුධයක් වශයෙන් පේන්නේ නැහැ. නමුත් ඕනෙම හිර පිට යන වෙලාවක ඕනෙම අරමුණ අකීකරු වෙන වෙලාවේදී නම් කියලා මෙනෙහි කිරීම මේ සරල උපක්‍රමයක්. දෙකේ පන්තියේ වැඩක් නිකන් කියනවනම්. දන්නවනම් ওই නිදිමතට දෙන්න තියෙන උත්තරේ තමයි නිදිමත එන බව දැනගන්න එක. නිදිමත මෙනෙහි කරන එක. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා. අනාගත ගැන ලොකු හිනම වාගෙන ඉන්නවා. මේ සුඛය කියන චෛසිකේ දන්නවනම් තමයි ඉඳගෙන ඉනකොට මේ ඉඳුන් හිටුන් පහසුකම කියන සුඛය වාඩි වෙලා ඉන්න සුඛේ දන්නවනම් හිත කද්දාවත් අතීතයට යන්නේ නැහැ අනාගතයට යන්නේ නැහැ යනවනම් ඒ වෙලාවේ ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. ඉතින් සුඛය යෝගයෙන් විචාර විචාරයෙන් චෛසිකේ තියෙනවනම් එහෙම නැත්නම් ධම්ම විචේ චෛසිකේ තියෙනවනම් එහෙම නැත්නම් මීමන්සා චෛසිකේ තියෙනවනම් විචිකිච්ඡා එන්නේ නැහැ. මොකද්ද විචිකිච්ඡා එන්නේ නැහැ කියන්නේ ආස්වාසය කරන වෙලාවේ ප්‍රසවාසය නෙමෙයි කියලා දන්නවා. අද අපි අර කතා කරන වෙලාවේදී මතු කරගත්තේ එච්චරයි. ඔය උච්චස්ම දැනුම එච්චරයි. මං ආස්වාස ප්‍රසවාසිනුට ආස්වාසිනුට ප්‍රසවාස නෙවෙයි කියලා දන්නවා. ප්‍රසවාසිනුට ආස්වාස නෙවෙයි කියලා දන්නවා. වමේ ඉන්නකොට දකුණු නෙවෙයි කියලා දන්නවා. ඔච්චරයි. ඊටින් එහාට වෙන ඔක වළක්වන්න මකන්න දෙයක් නැත්තේ. අන්න ඒ විදිහට අපි ඒ ගත කරන දේ ඒ නිසකව අපි කියන ආපాతගත වෙලා එල්ල වෙලා මුලිච්චිලා ගත කරනවා නම් පුදුමාකාර පිරිසිදුවක් ඇතර තියෙන්නේ. ඒ නිසා සමාහිතෝ භික්කවේ යතහ භූතං ජානාති පස්සති. යම් වෙලාවකේ නීවරණ නැතුව ටික වේලාවක් විස්කම්බනේ කරගෙන ඉන්න පුළුවන් නම් ඒක ගහක් උඩ නැගු කෙනෙකුට වගේ කන්දක් උඩ නැගු වගේ ඈත බලන්න පුළුවන්. කාලේසා දේශේ කියන අරමුණු දිගේ ඈතට යන්න පුළුවන්. ඒතර වෙනවාටි මෙතෙක් කල් අපි මොකද්ද කරලා තියෙන්නේ කියන. ඒක ගෝඛමාරි දරා ගන්න. අපි මෙච්චර කල් හම්බ කරලා උපයලා තියෙන්නේ මොනවද? මේ සරල දේ අපිට අයින් කිරීමට මායя දාලා තියෙන දැලේ හැටි. හැබැයි මේ දැලේ ගොඩක් ඇහි දැල් තියෙනවා. ඒ වාසියෙන් පැනලා යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අර චිත්තවිසුද්ධිය කියන්නේ 100%ක් අයින් කළා නෙවෙයි. පොඩ්ඩකට කලයට වතුර ටික ගන්නකම් පාසි ටික අයින් කරගත්තා වගේ විශ්කම්බණේ කරගන්න පුළුවන් නම් පේනවා මේ එහාට පේන දේ එහාට දකින දේ මානවයට විතරයි කරන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට ඒ අනුසය කෙලස් වල தත්තේ වතුර යට මොනවද තියෙන්නේ කියලා අපි පිටරට භාතාවෙන් කියනවා යටිහිත කියන එක දැනගැනීමේ හැකියාවක් තිරිසෙනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට කාටවත් නැහැ. බ්‍රහ්මයෙකුටත් නැහැ දෙයියෙකුටත් නැහැ. ඒකයි බුදුරජාණන්සේ අපිට මතක් කරලා කියනකොට ශික්ෂාපද 227 නම් අමාරු ඇති. හැබැයි සීල අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා කරලා මේ අධි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ මේ අර සීල ශික්ෂා සමාධි ශික්ෂා කියන එක හදාගත්ත කෙනෙකුට පමණක් දැකිය හැකි. මේ ලෝකෙ අපි දැකපු නැති මොකද්දෝ ගැඹුරක් තියෙනවා. ඒක හතරමං හන්දි ගානේ බලකින් බණ කියලා කරන්න බෑ. එක බණකින් එකට වෙන්නත් බෑ. එක රැයකින් යන්නත් බෑ. ඒකට දිග ප්‍රතිපදාවක් අවශ්‍යයි. ඒ ප්‍රතිපදාවත් අන්තිම නැත්තම් අඩුම කරන්න පුළුවන් කොටස් තුන තමයි ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. නැත්තම් ශීල ශික්ෂා ශීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි. චිත්ත විසුද්ධි ආව දේව දිට්ඨි විසුද්ධත්තාය. ඒ ටික වුණා නම් අපිට මේ සාමාන්‍ය අපි ළඟ මේ තියෙන දැනුමෙන් මේ කියන දේ බාර අරගෙන මේක මට කළ හැකි කියන
හැකි සංඥාවේම නැත්තම් ප්‍රත්‍යක්ෂණ ලැබුණා නම් ඒක සාමාන්‍ය විදර්ශනා ඥානවල සම්මස්සන ඥාන මට්ටමේදී කෙනෙකුට හදාර ගන්න පුළුවන් මට ඉස්සරහට යන්න පුළුවන් තියෙන බාධාවල් ඔක්කොම බොරු ඒවා නිකන් මේ තෙල් මායමක් විතරයි නිකන් අහක මේ දවස්වල බැලුවාම ඉරහඳ දකින්නවත් හම්බෙන්නේ නැ දවස් ගානකට මොකද ඒ තරම් වහගෙන තියෙන්නේ නැවත ඒ වලාකුළු ටිකක් විතරයි ඔය ආතයන්තරාගේ මේ වෙලාව උඩට ගියාම එන අවුව මේ මෙතන ඉන්නකොට තමයි අපිට හරි මේ හන්දකාරයක් ඇවිල්ලා අකුණු විදුලි කොටාගෙන දෙල්ලන් උඩට ගියාම හැතැම්ම අඩි 35000යි උඩට යන්නේ මේ වහගෙන තියෙන එක අමු පචයක් බුදුජානනාචි උඩටත් ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලත් බලනවා මේ පල්ලෙහා ඉන්න මේසු වැස්සක් ඇවිල්ලා කෝඩයක් ඇවිල්ලා සුලිසුණුගක් ඇවිල්ලා කියලා පශ්චාත්තාප වුණාට මේක උඩට ගියා නම් මොකක්වත් නැහැ. ඒ දර්ශනීය බුදුජානනාචි ඉන්ද්‍රන් ඉද්ධි ප්‍රාතිහාරයේ තියෙන රහතන් වහන්සේලා කරලා අපිට කියනවා උඹටත් යන්න පුළුවන්. හැබැයි පුතෝ මේ තටමලා විතරක් බෑ, පතලා විතරක් බෑ. ඒක ක්‍රියාවලියක් තියෙනවා. අන්‍ය ක්‍රියාවලියේ එක ක්‍රමයක් තමයි ශික්ෂාපද දේශී විචාතේ කපි මේ මාතුමාන දෙකට තරයක් ಉದ್ದೇಶයට ගන්න එක. නමුත් මුළු විනය පිටකෙම ඉතින් අපිට පුළුවන් නම් කියන්න ওই විනය පිටකෙම තියෙන ඔක්කොම මේ ශික්ෂාපද තුනට අඩු කරන්න පුළුවන් කියලා ඒක ඉතින් බුදුහාමුදුරන්ගේ ඒ සර්වඥතා ඥානේ තමයි. ඉතින් මේටත් වැඩිය මම මේ ඉවර කරන්න හදන දේශනාව මේටත් වැඩිය අඩු කරන්න පුළුවන් කියන එකේ බුරේම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා. මං හිතුවා ඒ වෙලාවේ ඇත්තටම මේ තුනට අඩු කෙරුවත් ලොකු දෙයක් නේ. අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා සාරිපුත්තු සාංශේ සඳහන් කළා තියෙනවා. දසුත්තර සූත්‍රේ පටන් අරගන්නේ කතමාචබී ආවුසෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා සාරිපුත්තු සාංශේ ප්‍රශ්න කරනවා. ඇත්තටම මේ ලෝකයේ වැඩියම උදව් කරන්නේ එක ධර්මයක් තියනවාද කියලා. උත්තර බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කර තිනෝ අප්‍රමාදෝ භික්ඛවේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඉතින් මේ අප්‍රමාදයට තමයි සීල සතිය කියලා කියන්නේ. ඒ කියන්නේ ආවේ ත්‍රිවිධ ශික්ෂාවෙම මංගලාවතරණේ දොර ඇරදීම යතුරු හිල සතිය තියෙන. ඉතින් ඒක කරගෙන කරගෙන යනකොට සමහර අයගේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යනවා. තව සමහර අයට එක එක අනික්‍රම වලට යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට ප්‍රඥා සීල සමාධි කියලා කැඩෙනවා. ඉස්ලාම් තියෙන ප්‍රඥාංශ. ඒකේ තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ තියෙන්නේ. ඊට පස්සේ තමයි සමාධි ස්කන්ධයේ තියෙන්නේ. ඉතින් අපේ ජීවිතවල හිර වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්තිමට තියෙන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන. ඉතින් ඒක නිසා අපි ඒ ටික පෙළගන්වා ගත්තොත් පෙළගස්සවා ගත්තොත් අපි නම් කියන්න බෑ මේකට මම ඒක වචන විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කරගත්තොත් ওই පිට තියෙන කෙලෙස් සෙවල පැත්තේ ওই තියෙන කෙලෙස් මායාව එච්චර බරපතල නැහැ. එළියේ ඉඳලා බලනකොට නම් මේක පේනවා අහත වහගත්ත බලාකුළු ටිකක් වගේ ජලාශය වහගත්ත පාසි ටිකක් වගේ තිබුණාට කලයක් එහෙම කරපු ගමක යනවා. එහෙම නැත්තම් මේ බලාකුළු විනිවිදගෙන යන තුවක්කු උණ්ඩ ඕනේ නැහැ. ගියාම හැප්පෙන දෙයක් නැහැ උතන. ඉතින් අන්න මේ දෙකම මේ පොළොවේ ආලාකුළු යට ජීවිතයත් උඩ ජීවිතයත් දෙකම දකින්න එකනට අපි ශේක පුද්ගලයයි කියලා කියනවා. ඒක පිළිබඳව ඕනේ වෙලාවක යන්න දෙන්න පුළුවන් පස්සේ අශේක තත්වයටපත් වෙනවා. ඉතින් ඒක මෙච්චර දුර දිග යන අච්චර දෙයක් මෙහෙම දෙයක් කියලා තමයි අපිට පොත්වලින් ගම් බය කරන්න හදන්නේ. මම මේ බය කරන්න හදු කරන්න හදනවා කියලා මේ ත්‍රිපිටකය පුංචි කරන්න හදනවාක්වත් වැඩේ පිළිවෙල සෑහළු කරන්න හදනවා කියන එක නෙවෙයි. නමුත් අපි අද පටන් ගත්තේ කිය අපිට ආරම්භයක් තියෙනවා අපි සීල ශික්ෂාවක ඉඳලා අපි චිත්ත අධිචිත්ත ශික්ෂාවක නිසා තමයි අද අපිට අහන්න හම්බ වෙච්ච තොරතුරු ටික අහන්න හම්බුනේ කමටහන් සුද්ධ කරනකොට. ඕක නිකන් මේ යන්ත්‍ර මන්ත්‍ර කියලා ගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඉතින් බලාපොරොත්තුවක් ඇති කරන අපිත් මේකෙන් ප්‍රමාණිකෙන් ගොඩ ඇරෙවිලා අපින් බලාපොරොත්තු වෙන අනික් පිරිසක් බෞද්ධයන්ගේ ලෝකයා බලාපොරොත්තු වෙන මොකද්ද පිරිසක් ආන්නේක දීම සඳහා අපි තවදුරටත් ඒකට සැදී පැහැදී කටයුතු සම්පාදනය කරමු.